ආයුබෝවන්, ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. මේ පෙන්නවා වගේ රසට, පාටට, තෙල්, පොල් කිරි මුකුත්ම නැතුව තමයි අද ඇඹරැල්ල මාළුව හදන්න යන්නේ. ඉතින් ගොඩාක් කතා නැතුව අපි මේක කොහොමද හදාගන්නේ බලමු. ඒ වගේම තමයි ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක්, කමෙන්ට් එකක්, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා මගේ චැනල් එක ඉදිරියටම ගෙනියන්න ඔයාගේ සහයෝගය දෙන්න. ගන්න ඕන දේවල් මන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. ඇඹරැල්ල ගෙඩි පහක් අරගෙන මේ වගේ කපලා ඔයා උයන්න ගන්න ඇතිලියටම දාගන්න. ලුණු ගෙඩි එකක් කපලා දාගන්න. අමු මිරිස් කරල් දෙකක් හීනියට කපලා දාගන්න. කරපිංචි ඉති එකක් අරගෙන කොළ ටික හීනියට කපා ගන්න. රම්පෙ කෑල්ලකුත් ඕන. සුදු ලුණු බික් තුනකුයි පොඩි ඉඟුරු කෑල්ලකුයි හොඳට තලලා දාගන්න. හොඳට කළුවට බැදගත් මිරිස් කුඩු තේ හැඳි දෙකයි, බැදපු තුන පහ, ඒ කියන්නේ කළු කුඩු වලින් තේ හැඳි දෙකක් පුරවලා දාගන්න. ලුණු කුඩු තේ හැඳි එකයි, සීනි තේ හැඳි තුනයි, කැමති නැත්නම් දාන්න එපා. ඒත් කියන්න ඕනේ සීනි වලින් තමයි ඇඹරැල්ල මාළුව ගොඩක් රස වෙන්නේ. ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයයි තියෙනවා නම් කරදම උඟු දෙකයි කරාබු නැටි දෙකයි තලලා කුරුදු පොතු කෑල්ලකුත් දාගන්න. එතකොට රස සුවඳ වැඩි වෙනවා. වතුර කෝප්ප දෙකම ආරක් විතර දාලා හොඳට කලවම් කරන්න. මූඩිය වහලා අඩුත් නැති වැඩිත් නැති මැද ප්‍රමාණයට ගින්දර තියාගන්න. මිනිත්තු 15ක් වගේ තැම්බෙන්න දෙන්න. ඒ අතරට ඔයාට ඇරලා බලලා හැඳි ගන්නත් පුළුවන්. මේ විනාඩි 15කට විතර පස්සේ ලුණු, මිරිස්, සීනි මදි නම් රස බලලා ඔයාට එකතු කරගන්න පුළුවන්. ආයමත් මූඩිය වහලා ගින්දර තව අඩු කරලා විනාඩි 10ක් විතර තියාගන්න. මේ විනාඩි 10කට 12කට පස්සේ ඉස්මතියෙද්දි ලිපෙන් අයින් කරගන්න පුළුවන්. නිවෙද්දි ගාන ටුකු වෙලා ලස්සනට පාටට හැදෙනවා. ඉතින් මේ වගේ රස ඇඹරැල්ල මාළුවක් ඔයාටත් හදාගන්න පුළුවන්. ඔයා මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ඔයාලට සුබ දවසක්.